විසි දෙවෙනි ප්‍රශ්නය අපි සාකච්ඡාවට බඳුන් කරන්නේ 2012 දෙසැම්බර් ප්‍රශ්න පත්‍රය 2012 දෙසැම්බර් ප්‍රශ්න පත්‍රයේ ලකුණු 20ක් දීපු ප්‍රශ්නයක් කෙලින්ම තියෙනවා මෙන්න මේ ආකාරයෙන් ඒකාධිකාරී 7 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ 7 වෙනි ප්‍රශ්නේ ඔයාලට ප්‍රතිපෝෂකවලදී විවිධ පාඩම් කුඩාවට සාකච්ඡා කරාට ප්‍රශ්න පත්‍රය සකස් කරද්දී මේ සියල්ලම ප්‍රශ්න පත්‍රය සකස් කරනවා. ඒ නිසා තමයි මම සම නිස්පාදන වක්‍ර, සම විරියා වක්‍ර, උපේක්ෂා වක්‍ර, ඒ හැරට පස්සේ සාධක වෙළඳපොළ, අධයන් ව්‍යාප්ති න්‍යාය, වෙළඳපොළ සමතුලිතය මේ සියල්ල අපි සාකච්ඡා කරන්න හේතුනේ අපි දන්නවා එදා අවශ්‍ය අනුගමන වල ඉඳලම ප්‍රශ්න පත්‍රය හදනකොට ව්‍යුහයට ප්‍රශ්න පත්‍රය හදනවා. විශේෂ නිර්දේශන ප්‍රශ්න පත්‍රය හදනවා. නැත්නම් ඒ ප්‍රශ්න පත්‍රයේ තියෙන වළංගුභාවය සනාථ කරන්න බෑ. නමුත් ඔයාලට ප්‍රතිපෝෂක දේශනවලදී කිහිපයක් පාඩම් කිහිපයක් ගැඹුරින් සාකච්ඡා කරලා ඔයාලට ප්‍රතිපෝෂක අවසන් කරලා ඔයාලට ඒකින් යන්න පුළුවන් ඉස්සරහ ලකුණු වලට යන්න පුළුවන්. මොකද assignment වල ලකුණු 40ක් තියෙනවා. ඔයාලට ඊට අමතරව ලකුණු 60යි ගන්න ඕන. ඒකට යද්දී තව 35යි ගන්නවා. ඉතින් මේ ප්‍රශ්නේ පසුගිය විභාග ප්‍රශ්නයක් 2012 7 වෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම ලියා ගන්න. ඒකාධිකාරී තරඟ වෙළඳපොළක් තුලින් ඒකාධිකාරී තරඟ වෙළඳපොළක් තුලින් කොමා ඇතුළේ තියෙන්නේ ඒකාධිකාරී තරඟ වෙළඳපොළක් තුලින් සිදුවන සම්පත් බෙදී යාමේ ක්‍රමය ඒකාධිකාරී තරඟ වෙළඳපොළක් තුලින් සිදුවන සම්පත් බෙදී යාමේ ක්‍රමය සමාජීය වශයෙන් අකාර්යක්ෂම වේ. සමාජීය වශයෙන් අකාර්යක්ෂම වේ. කමවහන්න විමසන්න. ඒකාධිකාරී තරඟ වෙළඳපොළක් තුලින් සිදුවන සම්පත් බෙදී යාමේ ක්‍රමය සමාජීය වශයෙන් අකාර්යක්ෂම වේ. විමසන්න. මේ අදහස් කරන්නේ මේකයි. ඒකාධිකාරී තරඟ වෙළඳපොළකට කෙටි කාලයේදී පූර්ව තරඟයේ මෙන්ම ආර්ථික ලාභ හෝ ප්‍රාමාණික ලාභ හෝ අප්‍රාමාණික ලාභ ලබමින් කටයුතු කරන්න පුළුවන්. ඒ පූර්ව තරඟයත් එක්ක සංසන්දනය කරද්දී පූර්ව තරඟය සම්පත් බෙදා බෙදී යාම කාර්යක්ෂමයි. හේතුව එයාලට සමතුලිතයට ළඟා වෙන්න පුළුවන් MC වක්‍රේ නැත්නම් ATC වක්‍රවල අවමේදී. ATC වක්‍රවල අවමේදී. නමුත් මෙයාට කාටද පූර්ව තරඟ ඒකාධිකාරී තරඟෙට ATC සාමාන්‍ය පිරුවේ අවමේ සමතුලිතය කවදාවත් ළඟා කරන්න බෑ. ඒ හේතුව තමයි සාමාන්‍ය අයබාරයේ නැත්නම් AR සහ ආන්තික අයබාරයේ MR පීඩන ආකාරය. අපි ඉස්සෙල්ලම මම ප්‍රස්තාර දෙක අඳින්නම්. ඒ කියන්නේ ඒකාධිකාරයාගේ කෙටි කාලීන සමතුලිතය සමතුලිතෙන්නේ සම්පත් බෙදාවෙන් කරන්නේ. කෙටි කාලීන සමතුලිතය ඒකාධිකාරයාගේ ඒකාධිකාරී තරගේ දීර්ඝ කාලීන සමතුලිතය ඇඳලා ප්‍රස්තාර තුنين පැහැදිලි කරගන්න. බලන්න. මේ බලන්න. ඒකාධිකාරී තරංග වෙළඳපොළ කෙටි කාලීන සමතුලිතය මේ ඒකාධිකාරී තරඟ වෙළඳපොළ තරඟ වෙළඳපොළ දීර්ඝකාලීන සමතුලිතය මම ඒකාධිකාරී තරඟ වෙළඳපොළ කතා කරවලත් එක්ක මේ ආකාරයට ගත්තොත් මේ නිමවම QX මේ රුපියල් මේ AR වක්‍රය නැත්නම් D වක්‍රය මේ සමච්ඡේදයකින් MR පල්ලෙහායි ආර්ථික ලාභ ලබන තත්වයක් නම් ATC මෙහෙම ගන්න පුළුවන් මේ වක්‍ර දෙක අතරින්
MC මෙහෙම ගන්න පුළුවන්. මේකේ අව මෙහ හරහා මෙහෙම යන. MC. MC MR සමාන වෙලා මෙතනදි තමයි සමතුලිත නියමුවම තීරණය වෙන්නේ. හැබැයි මිල තීරණය වන්න යන්න ඕන ඒ අරවක්. මෙන්න ඒ අරවක්කට ගිහිල්ලා මිල තීරණය වුණා. හැබැයි මුළු පිළිවෙල තීරණය වෙද්දී ATC අවමෙට ඉහළින් යන්නේ මේ CA. මෙන්න ආර්ථික ලාභ. ඔන්න ආර්ථික ලාභ. හැබැයි ආර්ථික ලාභ ලබනකොට වලට පැහැදිලි ඇති. පැහැදිලිව පේනවා ඇති ලබන්නේ ATC. ATC අවමේ මෙතනනේ. ATC අවමෙන් තමයි පිරියාවක් MC ඉහළ යන්නේ. ඊට වඩා ඉහළ පිරියාවක්. මේ ආර්ථික ලාභ ලැබුවට ඔය ආර්ථික ලාභ ලැබුවට මේක අපි මේ පැත්තෙන් පෙන්නුම ආර්ථික ලාභ කියන්නේ ආර්ථික ලාභ ලැබුවට ඒ ආර්ථික ලාභ පෙන්වන්නේ පිරිවැය අවමේදී නෙවෙයි මේ බලන්න ATC අවමේ වෙන්නේ මෙතන මම ඇඳපු එක නිවැරදි නම් මම මේක ඇඳපු එක තවත් වැරදි නම් මම හදන්නම් මේ විදිහට मित्र तो मैं आओ में इन्हें ATC आओ में तो डर वैली पीरी वैसे पूरा तरह जो हम इन्हें नहीं मैंने पूरा तरह इनका तो उसमें हम एक माकन हुआ पूरा तरह इनका तो मैं ATC मैं AVMC मैं मित्री न्यान में मैं आओ में ATC आओ में थी तीरने वाले आओ में එනිසා මෙතන ආරක්ෂම ආරක්ෂම අරක එහෙම නැහැ අරක ඉහළදී එහෙනම් අපි බලමු ඒකාධිකාරී තරඟ වලට පොල් දීව කාලෙදී මෙන්න මේ විදිහට මේ ඒ අයවරක් ආරම්භයි මේ ප්‍රමාණය මේ රුපියල් මේ AR නැත්තම් දීවක් වේ මේ MR වක්ක එයාලා ලබන්නේ මොන ලාභද? දීර්ඝකාලීන ලබන්නේ මොන ලාභද? ප්‍රාමාණික ලාභ. LRAC. Loan run average cost. මෙන්න LRMC. මෙන්න මෙතන තමයි තීරණය වෙන්නේ E එක. Q එක. ඒ සමතුලිත මිල තීරණය වන්නේ මෙන්න පී එක. ඒ ඉහළ පිරිවැය තත්ත්වයක. ඒ ඉහළ පිරිවැය තත්ත්වයක. මෙතන අපි අනිත් වක් ඇන්දොත් සෝරි කරන්නේ තියෙන කියන්නේ මුළු අයභාරයේ මුළු පිරිවැයට සමාන. මුළු අයභාරයේ මුළු පිරිවැයට සමාන. ඒ අවුම් පිරිවැයක් නෙවෙයි. මේකත් සම්පත් බෙදියාම ආරක්ෂමයි. මේකත් සම්පත් බෙදියාම අපාරක්ෂමයි. මෙහෙම ලියමු අපි උත්තරේ. ප්‍රස්තාව දෙකක් අඳින්න ඕන. මෙහෙම ලියන්න. ඒකාධිකාරී තරඟ වෙළඳපොළක් ආයතනයක් ඒකාධිකාරී තරඟ වෙළඳපොළ ආයතනයක් කෙටි කාලයේදී आर्थिक लाभ हो प्रामाणिक लाभ हो अप्रामाणिक लाभ लाभमीन कटयतु कला अप्रामाणिक लाभ लाभमीन कटयतु कला दिवकालेदी දීර්ඝකාලීදී ඒකාධිකාරී තරඟ වෙළඳපොළ සියලු මාර්ගතන ලවන්නේ ප්‍රාමාණික ලාභ පමණි ලවන්නේ ප්‍රාමාණික ලාභ පමණි ඊළඟ කරුණ
කෙටිකාලීන හා දීර්ඝකාලීන ඒකාධිකාරී තරඟ කෙටිකාලීන හා දීර්ඝකාලීන ඒකාධිකාරී තරඟ ආයතන සමතුලිතව පත්වන තත්ත්වයක් ආයතන සමතුලිතය පහත ප්‍රස්ථාර වගින් පෙන්විය හැක මේකත් අදින්න මේක ලියලා මේකත් අදින්න මේක ලියලා ඊට පස්සේ තමයි අපි කියන්නේ සාමාන්‍යයෙන් මිල තීරණය වන්නේ MC MR සමාන වෙන අවස්ථාවෙ නෙවෙයි ඊට වඩා ඉහළදී MR MC ට සමාන අවස්ථාවෙ ඊට වඩා ඉහළදී MC ට සමාන නැහැ මිල ඒ නිසා සම්පත් බෙදියාම අකාර්යක්ෂයි මේ දෙක අතර
හරි අපි අද මෙහෙම ලියමු ප්‍රස්ථාර දෙකෙන්ම දැක්වෙන ආකාරයට ප්‍රස්ථාර දෙකෙන්ම දැක්වෙන ආකාරයට කෙටි කාලයේදී මෙන්ම දිගු කාලයේදී කෙටි කාලයේදී මෙන්ම දිගු කාලයේදී ඒකාධිකාරී තරඟ වෙළඳපොළක ඒකාධිකාරී තරඟ වෙළඳපොළක නිමවුම අලෙවි කරනු ලබන්නේ නිමවුම අලෙවි කරනු ලබන්නේ ආන්තික පිරිවැයට මෙන්න මෙතන මේ ආන්තික පිරිවැයට වඩා ඉහළ මිලකට වඩා ඉහළ මිලකට නිමවුම පවත්වාගෙන යනු ලබන්නේ නිමවුම පවත්වාගෙන යනු ලබන්නේ සාමාන්‍ය පිරිවැය වක්‍රයේ සාමාන්‍ය පිරිවැය වක්‍රයේ අවම ලක්ෂයට ඉහළනි අවම ලක්ෂයට ඉහළනි මෙයින් පැහැදිලි වන්නේ මෙයින් පැහැදිලි වන්නේ ඒකාධිකාරී තරඟ වෙළඳපොළක නිමවුම් ධාරිතාව ඒකාධිකාරී තරඟ වෙළඳපොළක නිමවුම් ධාරිතාව ඌණ උපයෝජනයේ පවතින බවයි ඒ කියන්නේ සම්පූර්ණ උපයෝජනයට එනවා නම් මේ අවමෙට එන්නවා සම්පූර්ණ උපයෝජනයට එනවා නම් මේ අවමෙට එන්නවා මෙන්න මෙතෙන්ට එන්නවා මෙතෙන් දෙන්නවා නිමෝම පවත්වාගෙන යන්නේ ATC ඉහළ කොටසකදී මේ මෙතෙන් දෙන්නවා මෙන්න මෙතෙන් දෙන්නවා ඔයාලා අඳින්න පහයක මෙතෙන් දෙන්නවා ඉහළදී පවත්වාගෙන යන්නේ මොකද අපි සාමාන්‍යයෙන් නිපදවන්නේ අවම පිරිවැයක් අරද ඒක තමයි ප්‍රශස්ත නිමෝම කියලා කියන්නේ මොකද අපි කිව්වේ ඌණ ප්‍රයෝජනයක් පවතී අයකරන මිලේදී සාමාන්‍ය පිරිවැය පහළ වැටෙන තත්වයක් අයකරන මිලේදී සාමාන්‍ය පිරිවැය පහළ වැටෙන තත්ත්වයක් අයකරන මිලේදී සාමාන්‍ය පිරිවැය පහළ වැටෙන තත්ත්වයක් පෙන්නු කරන නිසා ඉන් පැහැදිලි වනුයේ මෙම වෙළඳපොළට මෙම වෙළඳපොළට ධාරිතාවයේ වැඩි නොකොට වුවද
ධාර්තාව වැඩි නොකොට වුවද තමන්ගේ නිස්පාදිතය පුළුල් කළ හැකි බවයි. තමන්ගේ නිස්පාදිතය පුළුල් කළ හැකි බවයි. මෙතන තේරුම් ගන්න මෙන්න මෙහෙම කතාව. මේ බලන්න. මේ 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 කෙටි කාලයේදී දීර්ඝ කාලයේදී මිල තීරණය වන්නේ MC MR ට සමානව මෙතනදී නෙවෙයි. මෙතනදී නෙවෙයි. මේ ඊට වඩා ඉහළදී මේ. ඊට වඩා ඉහළදී ඒ ආවක් තීරණය. ඒ සම්පත් බෙදී යන එක ආරක්ෂකභාවය. අනිත් එක තමයි මේ ප්‍රමාණ තීරණය වන්නේ ATC ඉහළ කොටසකදී මේ. මෙතනදී මේ. මෙතනදී. මේ ඉහළ කොටස. ඒ තවත් අවම පිරිවැයකට තේ නිපදවන්න පුළුවන්. මෙන් මේ පිරිවැය මෙහාට එන්න පුළුවන් මේ. අවමයට තේ නිපදවන්න පුළුවන්. මේ අවමයට තේ නිපදවන්න පුළුවන්. කියන්නේ මේ ආයතනයේ ධාරිතාව කැපැසිටි එක. මේ ධාරිතාව කියලා කියන්නේ මේකයි. අපි හිතන්න බේකරි එක පාන් 500ක් නිපදවන්න පුළුවන්. නමුත් දැන් නිපදවන්නේ 305. බේකරි විශාල නොකොට ධාරිතාව විශාල නොකොට තවදුරටත් නිපදවන්න පුළුවන්. මේ ඒකනේ මෙතන ඉඳලා මෙතෙන්ට වහින්න පුළුවන් මේ. එහෙම වෙන්න බෑ. මෙතෙන්. ධාරිතාව විශාල නොකොට ධාරිතාව විශාල නොකොට තවදුරටත් නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන්. නේද? ඔක තමයි සම්පත් බෙදීමක් ආරක්ෂමයි කියලා. ඒකනේ මෙහෙම කිව්වේ. මොකද කිව්වේ? අයකරන මිලේදී සාමාන්‍ය පිරිවැය 15 වෙනි තත්ත්වයක් පෙන්නුම් කරන නිසා සාමාන්‍ය පිරිවැය 15 වෙනි තත්ත්වයක් පෙන්නුම් කරන නිසා ඉන් පැහැදිලි වන්නේ මෙව වෙළඳපොළට මෙම වෙළඳපොළට ධාරිතාවය වැඩි නොකොට ධාරිතාව කියන්නේ ඒ ඒ ඒ නිපදවන්න පුළුවන් ප්‍රමාණය වැඩි නොකොට දැන් බේකරි නම් පාන් 500යි නිපදවන්නේ. නමුත් දැන් නිපදවන්නේ 305. නිපදවන්න පුළුවන් 500ක්. එතකොට 350 ඉඳලා 500 නිපදවද්දී ධාරිතාව කැපැසිටි වැඩි කරන්න අවශ්‍ය නැහැ. ඌද නිෂ්පාදනය පුළුල් කළ හැකිය. යටින් යන එබැවින් ඒකාධිකාරී තරංගයේදී යටි මෙන්න මෙලියන්න එබැවින් ඒකාධිකාරී තරංගයේදී සම්පත් බෙදියාම ප්‍රශස්ත නොවන අතර සම්පත් බෙදියාම ප්‍රශස්ත නොවන අතර සමාජීය වශයෙන් අකාරක්ෂම වේ. සමාජීය වශයෙන් අකාරක්ෂම වේ. සමාජීය වශයෙන් අකාරක්ෂම වේ. මේ ප්‍රශ්න අඩුකොට තහල කළා මග අතාරින්න එපා. මේව තමයි අහන ප්‍රශ්න. මේව නැවත නැවත බලන්න. අනිත් එක අපි මේ පාඩම් ඔක්කොම සිද්ධාන්ත කතා කළා. ඒ කතා කරපු නෝට්ස් නැවත බලන්න. ඒව බලලා ඒව හඳුනගෙන මේ 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 ගැඹුරු සංකල්ප මේ ගැඹුරු සංකල්ප මේක තේරුම් ගන්න පිළිවෙලට. එතකොට මේවම තමයි එන්නේ. මම ওই 22 වෙනි ප්‍රශ්නේ කතා කරේ. මම 40ක් 42ක් දක්වා ඉස්සරහටම යනවා. ඔයාලට සහභාගී වෙන්න පුළුවන් අයට සහභාගී වෙන්න පුළුවන්. මම ගිය අවුරුද්දලත් එහෙමයි. දිගටම මම ප්‍රශ්න සාකච්ඡා කරමින් මගේ කාර්ය මම ඉටු කරනවා. ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන් අයට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයාලා විභාග තියෙන්නේ කවද්ද? ඒ ඉකෝන් විභාග තියෙන දවස දක්වා ඉන්ටර්නල් එක්ස්ටර්නල් සහ අමතර ප්‍රශ්න කතා කරනවා. ඒ වගේම තමයි ඔයාලගේ මාර්තු මාසෙ මට දැන ගන්න හැටියට මාර්තු 13 තමයි ඉකෝන් තියෙන්නේ. එතකොට ඒ ඉකෝන් ඉවර වෙලා ඊළඟ සතියේ මම මගේ ඩියුටි ඒ විදිහටම කරනවා. ඉන්ටර්මීඩියට් මැක්‍රෝ ඉකොනොමික් තියෙන ලොකු පාඩම් ටිකක් තියෙනවා. ඒක මම සාකච්ඡාව ආරම්භ කරනවා. විශේෂ නිර්දේශ මාස තුන තියෙන නිසා දිගටම කරනවා. සහභාගී වෙන අයට සහභාගී විය හැකි. අනිත් එක පොඩි සොච්චම්බුදලට තමයි මම මේ ඔයාලට පන්ති කරන්නේ. රුපියල් 1000ක් කියන්නේ තාම සුළු මුදලක් මාසෙකට. ඒතකොට ඒකට ලොකු පිරිවැයක් මම දරනවා. ඒ පිරිවැයෙන් ඒතකොට පොඩි මුදලයි මට එන්නේ. එකක් මගේ මේ පරමාර්ථය මාත් එක්ක ඉන්න අයට. ඊට පස්සේ තව පේපර් තුනක් තියෙනවා. ඉන්ටර්මීඩියට් මැක්‍රෝ ඉකොනොමික් තියරි 3rd year ෆයිනල් එකේ තියෙනවා. financial economic නැත්නම් planning තවත් තියෙනවා public economics and planning financial economics මේ paper දෙක ඒවත් මම අඛණ්ඩව දිගටම සාකච්ඡා කරගෙන ඔයාලා පදින් සම්පූර්ණ වෙනකම්. බොහෝ අය එහෙම වෙන්නේ නැහැ. බොහෝ අය assignment එකක් දානකොට තමයි අපේ class එක මතක් වෙන්නේ.
කමක් නැහැ එහෙම හරි මතක් වෙන එක නැත්නම් assignment එකක් දානකොට අපේ පන්ති මතක් වෙනවා වෙන අවස්ථාවකදී මතක් වෙන්නේ ආයි මතක් වෙන අවස්ථාවක් එයි මේ අවුරුතු ඉවරනකොට repeat එනකොට උනායි මතක් වෙනවා හරි කමක් නැහැ අපි 22 වෙනි ප්‍රශ්න කතා කරේ මේවා හොඳට තේරුම් ගන්න අපි 23 වෙනි ප්‍රශ්නේදී හමු වෙනවා